ආයි බොවන් නිහාව අසිරිපත් චීනයේ වගතුග රැගෙනන සේදා අලංකාරයේ තවත් පියවරක් මේදිග හැරෙන්නේ. චීනයත් අපත් අතර ආර්ථික සංස්කෘතික නෑකම්වල ඉතිහාසය හොයාගෙන යනකොට සමුදුරු සේදමාවතයේ ඉතිහාසය හොයාගෙන යනකොට පහළොස්වැනි සියවසේ මුල් අවදියේ ලොව බටහිර දෙසට හත් වතාවක් පැමිණ බව කියන ජෙංහසෙනෙවියා අපට හමුවනවා. මේ දිගු සාගර ගමන් අතරතුර බොහෝ අවස්ථාවල ඔහු ලංකාවටත් පැමිණි බව ඓතිහාසික සාධක මගින් සනාථ වෙලා තිබෙනවා. ක්‍රිස්තුවර් 1409 දී ඔහු දෙවැනි වතාවට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඉදි කළ ජෙංහ ස්මාරකය අතීත සමුද්‍ර සේදමාවත හා බැඳුණු චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවේ ඉතාම වටිනා සාක්ෂියක්. ඉතිහාසය සිහිපත් කළ නිසා අපි දැන් යමු චීනය පුරාණ පන්සලක් නරඹන්න. මේ වසර 1500ක පමණ ඉතිහාසයක් හිමි පෞරාණික චීන සිද්ධස්ථානයක්. ශැන්සි පළාතේ පිහිටා තිබෙන මහ කඳු ප්‍රපාතයක තමයි මේ පන්සල ඉදි කරලා තියෙන්නේ. මේ නිසාම මෙය එල්ලෙන පන්සල යනුවෙනුත් හඳුන්වනවා. මෙහි තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි චීනයේ ප්‍රධාන දර්ශනවාදයන් තුනේම, ඒ කියන්නේ බුදුදහම, තව දහම සහ කන්ෆියුසියස් දර්ශනය කියන තුනේම සංකලනයක් මෙහිදී දැකිය හැකිවීම. චීනයේ කඳු පෑවුමක පිහිටි ලෙන් විහාරයක් ගැන තොරතුරු සොයන්නයි අපි මේ සූදානම. අහස් පන්සල ලෙස ප්‍රගත මෙම සුවිශේෂී පන්සලද වසර 1500කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. එහෙනම් අපි මේ ඉතා විශේෂකාරයෙන් ඉදිකර තිබෙන පන්සල නරඹමු. බුදුදහම, තාඔවාදය සහ කොන්ෆියුසියස් දර්ශනය එකට මුසු වූ එකම ස්ථානය වන්නේ මේ ශුන්කුන් පන්සලයි. මනරම් කඳු පෑවුමක පිහිටි එම පන්සල උඩින් දැකිය හැක්කේ විශාල පර්වතයක්. ඊට පහලින් ගංගාවක් ගලා පසිනවා. මේ පරිපෙළ හරිම තියුණුයි. පරිසමෙන් යන ඕන. මම කවදාවත් මේ වගේ අත්දැකීමක් ලබලා නැහැ. පැරණි කාලයේ මිනිසුන් කොහොමද මේ වගේ තියුණු කඳු පෑවුමක පන්සලක් ඉදිකළේ? හිතාගන්නත් බෑ. ඒත් පලන්නෝ මේ වගේ පුදුම හිතෙන නිර්මාණ ගොඩාක් ලොව පුරා ඉදි කරලා තිබෙනවා. ඇත්ත වශයෙන් ශුන්කුන් පන්සලේ බර ප්‍රධාන වශයෙන් දරා සිටින්නේ සිරස්තව කණු මගින් නෙමෙයි. දිගු කාලීන පුරාවිද්‍යා පර්යේෂණයන්ගෙන් එම ගෘහ නිර්මාණ ශිල්පයේ අභිරහස අවසානයේ හෙළිදරව් වුණා. එය කුමක්ද? මෙහි බොහෝ හතරැස් ආකාරයේ සිදුරු දකින්න පුළුවන්. ශුන්කුන් පන්සල ඉදිකිරීමේ අභිරහස විසඳුන්නේ මෙතනින්. ශුන්කුන් පන්සල ඉදිකිරීමේදී මුලින්ම කඳු පෑවුමේ කුහර සාදන්නද ඇති බවට විශ්වාස කෙරෙනවා. එම කුහරවල ඇතුළත කොටස විශාලයි, ඉඩට කුඩයි. ඉන් පසු කුණ්‍ය සහිත විශාල ලී තඳු එම කුහර තුළට කාවතා තිබෙනවා. එය කුහරය තුළට පිවිසෙන විට කුණ්‍ය පලාවි ශක්තිමත්ව ඒ තුළ රැඳෙනවා. කුහරයට පිටතින් මීටරයක පමණ දැව කොටසක් ඉතුරු වෙනවා. එය පන්සලේ පහකය ලෙසදයි යොදාගෙන තිබෙන්නේ. උඩ බලන්න, මෙහි එවැනි පාල්ක 27ක් තියෙනවා. මුළු පන්සලේම බර දරා සිටින්නේ එම පාල්ක 27 මගිනුයි. පන්සා මණ්ඩපය ගුහාව හා සම්බන්ධ වෙනවා. පන්සල තුළ වැදවෙසෙන බුද්ධ ප්‍රතිමා ගණන 80කට වැඩි. ස්වභාවික විපත්වලින් පන්සල ආරක්ෂා කරගැනීමේ අරමුණින් පැරැන්නන් මේ වැනි දැනක පන්සල නිර්මාණය කිරීම සඳහා විශාල උත්සාහයක් දරන්නද ඇති බවට මෙම ඉදිකිරීම් ස්වභාවයෙන් සිතාගන්න පුළුවන්.
වසර 1500කට වැඩි කාලයකට පසුවද මෙම ලී පන්සල තවමත් මෙහි පෞරාණික ස්වභාවයෙන්ම දැකීමට අප වාසනාවන්ත වී ඇත්තේ ඔවුන්ගේ කැපකිරීම නිසා විය හැකි. මේ විශ්මිත නිර්මාණය මගේ සිත පුදුමයට පාත් කළා. ඔබ යම් දවසක චීනයට ආවොත් ශෙන්කොන් පන්සල නැරඹීම ඔබේ සංචාරක සටහනේ ඉදිරියෙන්ම තබාගන්න කියලා නිර්දේශ කරන්න කැමතියි. චීනය දැවැන්ත ජනගහනයකින් යුතු රටක් නිසාම ඉතා පුළුල් ජල සම්පාදන ව්‍යාපාර එහි ක්‍රියාවට නංවා තිබෙනවා. දැන් අප අවධානය යොමු කරන්නේ අති දැවැන්ත ජලමාර්ගයක් යළි පිරවීමේ මහ ව්‍යාපෘතියක් ගැන. ඇත්තෙන්ම මිනිසා විසින් නිමවන ලද ලොව විශාලතම ජලමාර්ගය වන්නේත් එය. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු චීනයේ මහ ඇල ව්‍යාපෘතියයි මේ. චීනයේ මහා ගංගාව පුරාණ චීන ජලමාර්ගය හරහා මිනිසා විසින් සාදන ලද ලොව දිගම ජලමාර්ගයයි. මෙය මානව ඉතිහාසයේ විශාලතම හයිඩ්‍රොලික් ව්‍යාපෘතීන්ගෙන් එකක් ලෙස සැලකෙනවා. කිලෝමීටර් 10කට වැඩි ප්‍රදේශයක දිවෙන මහා ඇල කිලෝමීටර් 700ක් චීනයේ උතුරු හා නැගෙනහිර සම්බන්ධ කරන්නේ චීනයේ බෙයිජින් ප්‍රධාන නගරය ටියන්ජින්, ජියාංෂු සහ සේචැන් හතරද ඇතුළුවයි. මෙම නදිය ඊජිප්තුවේ සූවස් ඇලමෙන් 16 ගුණයක් පමණ විශාල වන අතර පැනමා ඇලට වඩා 33 වාරයක් දිගු බව සඳහන් වෙනවා. වසර 2014දී චීනයේ මේ මහා ඇල යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් බවට පත් වුණා. මහා ඇල යනු චීනයේ උතුර හා දකුණ සම්බන්ධ කරන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක්. එය ඉතිහාසයේ සිට උතුරට ධාන්‍ය ප්‍රවාහනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ප්‍රතිසංස්කරණයෙන් පසු දැන් ජලය ලැබෙන ආකාරය විශිෂ්ටයි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස මහා ඇල ආරක්ෂා කිරීමේ කාර්යයේ වැදගත්කම වන්නේ එය සංචාරක කේන්ද්‍රස්ථානයක්ද වීම නිසයි. එය සංස්කෘතියට කරන බලපෑම ඉහළයි. ඒ වගේම අනාගතයේදී තවත් සංචාරකීන් මහා ඇල නැරඹීමට වැඩි වශයෙන් පැමිණීමෙන් එය ලෝකය චීනය සමග සන්නිවේදනය කිරීමට කවුලුවක් බවටද පත්විය හැකි. මේ වසරේ ජලය නැවත පිරවීමේ ව්‍යාපෘතියෙන් වියලි කලාපයේ සියල්ලන්ටම ජලය ලබා දීමට හැකි වුණා. මහා ඇලෙහි උතුරු කොටසෙන් ජලය ඝන මීටර් මිලියන 515ක් ලැබෙමින් පවතිනවා. මහා ඇලේ කොටසක් කිලෝමීටර් 112කින් සහ එහි ජල ආවරණය වර්ග කිලෝමීටර් 9.5කින් යුක්තයි. ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන ජලය විවිධ මූලාශ්‍රවලින් පැමිණෙනවා. දකුණේ සිට උතුරට ජලය හැරවීමේ කහගඟ ව්‍යාපෘතිය ඇතුළුව දේශීය ජල මූලාශ්‍ර, ප්‍රතිචක්‍රීයකරණය කළ ජලය සහ වර්ෂාවෙන් ලැබෙන ජලය සහ ගං වතුර ඊට අයත්. පාරිසරික ප්‍රතිෂ්ඨාපනය සහ නව සංස්කෘතිය හේතුවෙන් මෙම ආකර්ෂණීය ඇලමාර්ගයෙන් බොහෝ නගරවැසියන් ප්‍රතිලාභ ලබනවා. ජලය නැවත පිරවීමේ ව්‍යාපෘතියෙන් ඉලක්ක 3ක් සපුරා ගැනීමට අපේක්ෂා කෙරුණා. පළමුව භූගත ජලය එකතු කිරීම, වගා බිම් 106ක් පමණ ප්‍රතිස්ථාපනය කරමින් පරිසරය වැඩි දියුණු කිරීම සහ කලාපවල පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීම ඒ අපේක්ෂා අතර වෙනවා. පුරාණ ජලමාර්ගය විනාශ වියා නොදී ප්‍රබෝධමත්ව නැවත ගොඩනැගීමෙන් රටේ ජනතාවගේ අනාගතය පැහැපර වී තිබෙනවා. චීනය මෙවැනි සංවර්ධන ව්‍යාපෘති සමග ශීඝ්‍ර ඉදිරි ගමනක නිරතව සිටිනවා. කෙතරම් අභියෝග පැමිණියත් චීන ජනතාව මේ අනවරත සංවර්ධන අරගලයෙන් කිසි විටකත් බැහැරවන්නේ නැහැ. මේ අසිරිමත් චීනයේ තොරතුරු සමග තවත් දවසක සේදාලංකාරයෙන් හමුවෙමු. එතෙක් සමුගන්නම් සේජියන්.